කොච්චර පාඩම් කරත් පාඩම් මතක හිටින්නේ නැද්ද? විභාග අමාරුද? එහෙනම් අපි කියලා දෙන්න ලේසියෙන් විභාග පාස් වෙන්නේ කොහොමද කියලා. ඕගොල්ලෝ එකතු වෙලා ඉන්නේ ડોක්ටර් සෑම් වීඩියෝ channel එකත් එක්ක. අපි මේ දවස්වල කතා කරන මාතෘකාව තමයි ලේසියෙන් විභාග පාස් වෙන්නේ කොහොමද කියලා. ඕගොල්ලන්ව දැනුවත් කරන්න අපිත් එක්ක එකතු වෙලා ඉන්නේ ડોක්ටර් දිනේෂ් මාන්නපියරු විශේෂඥ වෛද්‍යවරයෙක්. Hi everyone. අපි අද කතා කිරීමට යන්නේ අපේ පර්ෆෝමන්ස් එක විභාගයකදී පර්ෆෝමන්ස් එක වැඩි කරගන්නේ කොහොමද කියන මාතෘකාවේ අපිට අද ඉතිරි වෙලා තියෙන කතා කිරීම සඳහා සෙන්ට්‍රල් එක්සිකියුටිව් යුනිට් එක සහ ප්‍රශ්න සහ ආන්සර්ස් කියන තුන මේක අපි පහ විදිහට නම් කරා මේක 6 මේක 7 විදිහට නම් කරා මෙන්න මේ කොටස් තුන එකට සම්බන්ධ වෙලා තියෙන්නේ ඒක නිසා මේ තුන සෙපරේට් කරලා අපිට එහෙම නැත්නම් වෙන් කරලා කතා කිරීමේ හැකියාවක් අවකාශයක් නැහැ අපි පර්ෆෝමන්ස් එක වැඩි කරගද්දි මේ ඒරියාස් දියුණු කර ගැනීමේදී මම කියන්න ප්‍රශ්න ප්‍රශ්න අපිට පුළුවන් පහුගිය විභාග ප්‍රශ්න අපිට දැකලා තියෙනවා නම් පහසුයි මොකද පහුගිය විභාග ප්‍රශ්න අපිට පුළුවන් මෙයාට හුරු කරලා තියන්න ඒ ප්‍රශ්නේ මම අහුවත් එහෙනම් මම කොහොමද උත්තරයක් ලියන්නේ ආන්සර් එකක් ලියන්නේ කියන්නේ කියලා මට පුරුදු කරලා තියන්න පුළුවන් එතකොට මෙතනදී අලුතින් විභාග ශාලාව තුලදී ඒ මොහොතේදී වා අලුතෙන් ආන්සර් එකක් හදා සිටීමට අවශ්‍ය කරන්නේ නැහැ කලින් පුරුදු කරලා තිබ්බොත් එහෙනම් මේ පුරුදු කරපු පාත් එකට මෙයා යනවා එතකොට ඔයාලට තියෙන්නේ ආන්සර් එක ඉතාලි ලේසියෙන් ලියන්න එහෙනම් කලින් ප්‍රශ්න වලට ඔයාලට උත්තර ලියන්න පුළුවන් ඊට අමතරව අනුමාන ප්‍රශ්න ගුරුවරයෙකින් ලබාගෙන අනුමාන ප්‍රශ්න වලට ඔයාලට පුළුවන් උත්තර හදන්න මෙතන යොදාගෙන වෙලාව අරගෙන උත්තර හදනවා ඊට පස්සේ උත්තර ලියනවා ඔයා ඊට පස්සේ කරන්නේ ටයිම් කරනවා විභාගයට අපිට පැය ගාණක් නැහැනේ අපිට තියෙන එක ප්‍රශ්නයකට පැය භාගයක් විතර කාලයක් තියෙන්නේ ඒක නිසා කොහොමද මේ ප්‍රශ්නෙට පැය භාගයක් තුළ උත්තර ලියන්නේ කියලා ඉවර වෙලා ඒකත් ප්‍රැක්ටිස් කරන්න ඕනේ මෙතනදී මොකද ආන්සර් එක මොළයෙන් අවර අත දක්වා එන්න ඕනේ අන්තිමට මොකද අතින් තමයි වේගෙන් ලියන්නේ එහෙනම් ඒ කොටසත් අපි සාදාගත යුතු වෙනවා ඒක නිසා පහුගිය ප්‍රශ්න අනුමාන ප්‍රශ්න වලට අදාළ නිවැරදි පිළිතුරක් හදාගන්න ඕනේ අපි සමහර විට අපි නිවැරදි පිළිතුර හැදුවා කියලා හිතුවට අපේ සෙන්ට්‍රල් එකසකට යුනිට් එකෙන් හදපු පිළිතුර වඩා නිවැරදි පිළිතුර නොවෙන්න පුළුවන් ඒක නිසා අපිට පුළුවන් මේකට ගුරුවරයෙක්ගේ සහාය ගන්න. ඒකයි අපි ලියන උත්තරය අපි ගුරුවරයෙකුට පෙන්නන්නේ. මොකද මම මෙතන ප්‍රොසෙස් කරපු එක තමයි මෙතන හදපු උත්තරය තමයි මෙතන ලියන්නේ. ඒක නිසා ගුරුවරයෙකුට මම මේ ප්‍රශ්නේ පෙන්නන්නේ. වැඩිහිටියෙකුට පෙන්නලා ඒක කරෙක් කරගන්නේ, ඒක නිවැරදි කරගන්නේ මම ලියපු එක මම මගේ සෙන්ට්‍රල් ලෙක්සිකල් යුනිට් එකෙන් හදපු උත්තරය වඩා නිවැරදි එකම නොවෙන්න පුළුවන් නිසා. ඕ මම හදපු උත්තරේ නිවැරදි දෙයක් වුණාට ඊට වඩා අලංකාර සහිතව වෙනත් විදිහකට උත්තරේ වැඩි ලකුණු ප්‍රමාණයක් ලබා ගැනීම සඳහා උත්තරයක් මෙතනින් හදන්න පුළුවන්කම තියෙන්නේ ඉඩ තියෙනවා. ඒක නිසා මොකද කරන්න ඕනේ සෑම විටම පහුගිය ප්‍රශ්නයකට එහෙම නැත්තම් අනුමාන ප්‍රශ්නයකට උත්තර ලියද්දී වෙනත් කෙනෙකු ලවා කරෙක් කරවා ගත හැකි නම් වැරදි නිවැරදි අඩුපාඩු හරිගස්වා ගත හැකි නම් ඒක ඔබගේ මේ යුනිට් එක දියුණු කර ගැනීම සඳහා වෙනත් ප්‍රශ්න වලට උත්තර ලිවීමට පවා පහසුවක් වෙනවා. ඔබට තේරෙනවා එතකොට අර ප්‍රශ්නෙට මේ විදිහට ලිව්වනම් එහෙනම් මේකටත් ඒ විදිහටම හිතලා ලියන්න ඕනේ කියලා එහෙම ඔබට පුරුදු පුහුණු ගතියක් දැනෙනවා මේ සෙන්ට්‍රල් එක්සිකියුටිව් යුනිට් එක. මේ සෙන්ට්‍රල් එක්සිකියුටිව් යුනිට් එක ඒ විදිහට පුරුදු කළ හැකි තැන. මේක පුරුදු කරන්න පුළුවන්. ඒ වගේම ඔබට පුළුවන් ඔබ ටෙක්ස්ට් බුක් එහෙම නැත්නම් අච්චු පොත් පාවිච්චි කරනවා නම් ඔබට පුළුවන් මේ මම තමන් කියවගෙන ඉන්න ඒරියා එකේ මොන වගේ ප්‍රශ්නයක් ඇසිය හැකිද කියලා ඔබට පුළුවන් හදාගන්න. වෙනත් කෙනෙකු හදපු අනුමාන ප්‍රශ්න වෙනුවට ඔබට පුළුවන් ප්‍රශ්නයක් නිර්මාණය කරගන්න. මෙතනින් මොන වගේ ප්‍රශ්නයක් අහන්න පුළුවන්ද විභාගෙට. එහෙම නැත්නම් පුළුවන් මේ දැනට තියෙන ප්‍රශ්නයම තව මොන මොන විදිහට අහන්න පුළුවන්ද? එකම උත්තරේ, එකම කරුණෝ ටික, එකම ෆැක්ස් ටික අරගෙන කියවෙන උත්තරයක් වෙනස් විදිහකට අහන්න පුළුවන් වෙනස් එකිනෙකට වෙනස් වෙනස් විදිහකට ඒවා ඔබට පුළුවන් අනුමාන කරගන්න හිතා ගන්න පුළුවන් නම් ඔබගේ මෙන්න මේ කොටස වඩා දියුණු වෙනවා ඔබ කළ යුත්තේ එයයි පොතේ පාඩම් කරගෙන යාමේදී ඔබ බලන්න ඕනේ රයිට් මේ ප්‍රදේශයෙන් මේ කොටසෙන් මොන වගේ ප්‍රශ්න අහන්න පුළුවන් එහෙම නැත්නම් මේ ප්‍රශ්නෙම තව මොන මොන ආකාරයකට අහන්න පුළුවන්ද කියලා මම එහෙම ඇහුවත් මොන විදිහට උත්තරේ ලියන්නේ
Ebi dihita, apa? Sudanam yaitu. Ida nggak dah pilih turu. Sama hari ini, naya mata utara lian doh, naya paling perasaan utara lian doh, naya mata liela purdu doh, naya mata puluang. Kita hita enna. Namun tapi hita nara orang lian naya MBC belawa, kata enna wah. Eka nisa, ubah liela purdu puhunu yaitu mai. Kata wibahagi belawa tulah, adi kebegian lian nbe. Sama hari lama ini, engili kekung enna wah, ati kekung enna wah, liya ganda be, evake perasaan. Api nohidana prasna hevilla aparadi vibhagaya sarthaka vechcha lamayinu thina perform hariyata perform karaganna beri vechcha inna inda api katha karanne kohomada performance ekak wedi karaganne kiyala ithin me api katha karapu krama walata obata puluwa obage performance ekak level 1 indala level 5 dakwa wedi karaganna api katha kara level 5 ka performance tiyenawa level 1 ekak 0 unbelievable level ekak e wage ma level 5 unbelievable level lagi, mea mea mati tawa level kipiak tienawa, ubah pulu a mea keng ekata, ubah gaya performance ke, dia nu keragangan pulu a, eva gaya meten ini lah mea dakwa una, ini kepara una, mea ini mea, haki awet tienawa, eva ubah dakwa na dakcita a, unang dosa, ubah mea strategically hari kita kerana ada nanti kini ke mata, hai, bohong mat, susi. Mea video keng ugal gudah dewa lagi kena kan nanti, eva gaya ugal prasna nanti. Prasna, ugalu paling komen karan. Ewa game video kau hendai nang like karan, ewa game share karan, sah subscribe karan, amatak karan nipah.